සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්නං අම්මිතාති දීපතේ සුදු බයිබලයේ තුල නැවත වතාවක් යෙසාය පුතේ 40 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහිම සඳහන් වෙනවා තරුණයෝ පවා දුබල වෙති යෞවනයෝ පවා වෙහෙසි වැටිති වෙහෙස වී වැටිති ඇයි එහෙම වෙන්නේ තරුණයෝ දුබල වෙනවා කියලා අපිට හිතාගන්න බෑනේ තරුණ කෙනෙක්ගේ ගාව තියෙන්නේ පුදුමාකාර ශක්තියක් ද්‍රවයක් කැක්කුමක් කියලා තියෙන ඕන දෙයකට මූණ දෙන්න පුළුවන් හැකියාවක් නමුත් මෙන්න මේ අය පවා ජීවිතය තුළ දුබල වෙන මොහොතවල් තියෙනවා කියලා කියනවා ඇයි මේ වගේ තරුණයෝ තරුණියේ ඉන්නේ තරුණ තරුණෝ ඇයි දුර්වල වෙන්නේ කියලා හැවුවොත් හේතුවක් තියෙනවා ඒ හේතුව තමයි අපි හරියට ගහක් මුල් වලින් අර පොළවට බද්ධ වෙලා තියෙන ඒ ගහ මුල් වලින්ම ඉදිරිලා ගියොත් මොකද වෙන්නේ පොළවයි ගහයි අතර තියෙන ඒ බද්ධකම නැති වෙනවා ඒ ගහ පොළවට බද්ධ වෙලා තිනකොට හරි සරුසාරව මුල් වලින් වතුර ඇදගෙන අවශ්‍ය කරන පෝෂණය අරගෙන ඒක කඳට දීලා ඒක කුල වලට බෙදලා දීලා මල් පල ගන්න සලස්සලා පළතුරු ඇවිල්ලා කොළ හරි සරුසාර වෙලා හෙවන දෙන ගහක් බවට පත් වෙනවා මුළු සමාජයේම සමස්ත සමාජයේ පෝෂණය කරන්න පුළුවන් ගහක් බවට පත් වෙනවා නමුත් අපි අපේ මුල් මුල් ස්වාමින් වහන්සේ තුලනේ අපේ මුල් ඇදගෙන තියෙන්නට ඕනි ස්වාමින් වහන්සේ තුල ඇදගෙන සිටිය යුතු මේ මුල් ටික ගලෝගෙන අපේ ජීවිතේ උන්වහන්සේගේ මුණුත් එක්කම ගලෝගෙන අපි අපේ ලෝකයේ ගොඩනගා ගන්නට යනකොට රත්තරන් අම්මිදාති දූපතේ ඔබටත් මටත් වැරදෙන්න පුළුවන් අන්න ඒ මොහොතල් වලදී අපේ ජීවිතර පොළවෙන් ගැලවෙන ගහ මොකද වෙන්නේ කොළ ටික බලාගෙන ඉන්නකොට අවු ප්‍රශ්නෙට ඒක මොකද වෙන්නේ වියලෙන්න පටන් ගන්නවා නැවුම් බව නැතුව යන පටන් ගන්නවා ඒක කර කුට්ටම් වෙන්න පටන් ගන්නවා අතින් ඇල්ලුවොත් ඒ කොළ පොඩි වෙලා යන්න පටන් ගන්නවා ගහේ තිබුණ මල් ටික පර වෙලා යන්න පටන් ගන්නවා ඊට පස්සේ පළතුරු ටික ඔහි කිසිම බලක් නැතුව යනවා ඒ වගේම තමයි ගහේ කඳේ තියෙන වතුර ටික අවු රශ්මියෙන් උරා ගත්තට පස්සේ ඒක නිකම්ම දරට පමණක් සුදුසු ලිපට දමන්නට පමණක් සුදුසු දෙයක් බවට පත් වෙනවා එහෙමනම් ස්වාමීන් වහන්සේ පුදුම අභියෝගයක් අපිට කරන්නේ ඔබ මගෙන් නික්මිලා ගියොත් මට ඔබව එපයි කියලා කියලා ඔබට මාව එපයි කියලා දැනෙච්ච මොහොතේදී ඔබ මගෙන් ඈත් වෙච්ච මොහොතේදී මගේ රත්තරන් දුවේ පුතේ ඔබ යන්නට යන්නේ අඳුර සොයාගෙන අඳුරෙන් අඳුරටයි ඔබ යන්නට යන්නේ ඉතින් එහෙමනම් ඒ අඳුර බවින් මිදিলা ස්වාමින් වහන්සේට බද්ධ වෙච්ච සරුසාර ගහක් හැදෙනා වගේ පොළවට බද්ධ වෙච්ච සරුසාර ගඟක් අයින තියෙන සරුසාර ගහක් හැදෙනා වගේ ස්වාමින් වහන්සේත් එක්ක බද්ධ වෙච්ච ජීවිතයක් හරිම ලස්සනයි හරිම සුන්දරයි හරිම පිවිතුරුයි හරිම බලවන්තයි හරිම ශක්තිමත් පුදුම ජවයක් තියෙන බලයක් තියෙන ජීවිතයක් බවට පත් වෙනවා ඉතින් එහෙමනම් ඔබත් කැමති නම් ලස්සන ජීවත් වෙන්න කලාන්ත වෙන්නේ නැතුව ජීවිතය තුළ ඇද වැටෙන්නේ නැතුව කලකිරෙන්නේ නැතුව උන්වහන්සේත් එක්ක මේ ගමන යන්න කැමති නම් අපි බද්ධ වෙමු උන්වහන්සේට බද්ධ වෙමු දිව්‍යංගේ ආත්මයට එහෙමනම් උන්වහන්සේ පෙරතරි කරගත්ත ජීවිතය කවදාක්වත් උන්වහන්සේ විනාශ වෙන්න දෙන්නේ නැහැ එහෙනම් උන්වහන්සේව ඉස්සර කරගෙන අපි යමු උන්වහන්සේගේ වණිසාවෙන් මගේ පිටිපස්සෙනුත් එන්න මගේ දෙපස්සෙනුත් එන්න ස්වාමිනේ මගේ ඉහලින් පහළට වැඩසිටින ස්වාමිනේ මාව රත්තරන් කොකුන් එකක් ඇතුළට දාලා චූටි බබෙක් වගේ මාව බලා ගන්න ස්වාමිනේ ඒ සඳහා ඔබට ජයම ජය ජේසුගෙන් පිටයි